මෙන්න ලස්සන කතාවක්. මේක කිව්වට කමක් නැහැ. තෙරුවන් සරණයි. පින්වත් ලොකු ස්වාමීන් වහන්ස, මීට මාස 6කට පෙර පින්වත් මහමෙවුනා වාසී ස්වාමින් වහන්සේ නමක් විසින් උතුම් බඹසර සීලය පිළිබඳව කළ දේශනාවක් මට අසන්නට ලැබුණා. එදා මට ගොඩාක් පැහැදීම ඇති වුණා. දින කීපයකට පසු රාත්‍රියක භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මං බඹසර සිල් සමාදන් වුණා. මා විවාහ වීමට අපේක්ෂා තැනැත්තියකි. එදින සිට මාත් මා විවාහ වීමට සිටින අයියාත් අපි දෙදෙනා කිසිම කාමක සිතිවිල්ලකින් ස්පර්ශ කළේ නැත. මේ උතුම් සිල්පදය මේ වනතෙක් අපි විවාහ වෙනතෙක් ආදරයෙන් ආරක්ෂා කරමු. දිනක ඔබ වහන්සේ මුණගැසුනොත් ඒ උතුම් බඹසර සීලේ උතුම් ස්වාමින් වහන්සේලා පිදීමට අපි ආසයි. ඒක පිං අනුමෝදන් කරන්න. ඒ අද උදාවිය පින්වත් ස්වාමින් වහන්සේ 6 මාසකට ආසන්න කාලයක් කිසිදු කාමක සිතකින් තොරව ආරක්ෂා කරන ලද උතුම් බඹසර ශීලයේ නැමැති ප්‍රතිපත්ති පූජාව අප බුදුරජාණන් වහන්සේගේ උතුම් ස්වාමින් වහන්සේලාගේ දෙපා මත සුවඳ මලක්සේ පූජා කරමු. ස්වාමින් වහන්සේට ගුරු උපහාරයක් වේවා. මට වයස 25කි. මේ 25 වසර තුල මා සමග සිල් සමාදන් වීමට මාගේ මව් පැමිණ නැත. මා තනිවමද සිල් සමාදන් වී නැත. නමුත් මාගේ දැඩි වීරියේ ප්‍රතිඵලයක් ලෙස ගිය මාසයේ මා අම්මා සමග මහමෙවුනා භාවනා අසපුවට ගොස් පොයට සිල් සමාදන් වුනිමි. මා විසින් බිව් මෞකිරිවල ණය මා කොටසක් ගෙවා දැම්මේය. මට මහ සතුටකි. මේ ගුණයෙන්ද ස්වාමීන් වහන්සේලාට පූජා වේවා. මේකේ තියෙනවා ඊට පස්සෙලිල්ල ස්වාමීන් මේ ගුරු උපහාරයේ ආනිසංස මහට කියන්නේ. මේ ආනිසංසයේ තමයි ගුණධර්ම දියුණු කරන්න ලැබීම. අතින් අපි මේ දරුවා කාගේ කවුද කොහොමද කියලා මම අඳුරන්නේ නැහැ. මම සෙත්පත්න මේ දරුවාට මේ දරුවාගේ ජීවිතයේ සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා යන සීක බලයෙන් දියුණු වේවා කියලා.